සරයි අරහතන් වහන්ස මට දැනගන්න ඕනේ මේ ඉතිබිසෝ ගාථාවේ තියෙන බුදු ගුණ නමේ කෙටියෙන් අනුකම්පාවෙන් පැහැදිලි. ඒක ඉතින් මේ බබ උදුරා දෙමු උතුම් බුද්ධත්වයට පත් වූ උතුමෙකු තුළ තියෙන ලක්ෂණ ගුණ නමයක්. ඉතිපි සෝ කියන්නේ එවන්. මේ ගුණයෙන්ද ඒ උතුමාණන් වහන්සේ සමන්නාගතය කියන එකයි ඉටිපී සෝ භගවා. මේ වග බව ගත හිට භග කරලා භාග කරලා බෙදලා බලන්න ඉගැන්වා. භගවත් ගුණ කියන්නේ මොකක්ද? භග කරනවා, භාග කරනවා, බෙදනවා, විභංග කරනවා. මේ බුදුහාමුදුරුව විතරයි මේ වට මේ ගත හිට නොයෙකුත් ආකාරයකට බෙදලා බලන්න ඉගැන්වේ. ඒ නිසා ඒ ගුණයට කියනවා භගවත් ගුණය. මේ රහ බැලීම අත්තරින්න මේ ඇහෙන් රහ උරා බීම සීමාවක් නැතුව මේ කනින් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් දැක්ක දැක්ක තැන රහ උරා බෙලා විඥාණයට ආහාර සපයා ගන්න පුරුදු වෙච්ච ගුණය අත්තරිනවා. ඒක රහ බැලීම අත්තරීම අරහත් ගුණය. භගවතෝ අරහතෝ සංමා සංකිවේ රාගය ද්වේෂය මෝහයෙන් මිදී නිදහස් වූ. මා කියන්නේ සහ මුලින්ම සදහටම මිදී නිදහස් වූ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල, සං මුල බව ඒ මුල උදුරාදමු. රාග මුල, ද්වේෂ මුල, මුල උදුරා අස්කල උත්තමයා සම්බුද්දස්ස. ඒක ඒ හතර පූර්ණ කරගන්න භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ ඉතිපී සෝ භගවා අරහන් සම්මා සම්බුදු විද්‍යාචරණ සම්පන්නෝ. මේ විද්‍යාව මේ චර බව කාමාවචර, රූපාවචර, අරූපාවචර බව නම් කරන්න නැතිකරන්න නැති කරලා වේදිතබ්බෝ විඤ්ඤෝහිති විඤ්ඤ විද බලන්න. අපිට හැම දෙයක්ම මසසින් බලනකොට තමයි අර කාමාවචර, රූපාවචර, අරූපාවචර වෙන්නේ. ඒ චර බව නම් කළාම නැති කළාම අපිට ඒකේ ඇත්ත ඇටි ඇටියට යථාවාදී තථාකාරී ලෙස දකින්න පුළුවන්. ඒක තමයි අර විද්‍යාචරණ සම්පන්නෝ. සුගතෝ යහපත් පැත්තට නිතරම හැරෙනවා, දුගතියෙන් බෙන් වෙනවා. සුගතෝ ඒ වගේම දේව මනුස්සානම් බුද්ධෝ බව උදුරා දමන්නට දෙවියන්ට මනුස්සයන්ට මග කිව් ඒ අරහත් උන්වහන්සේට කියන එකයි මේ බුදු ගුණ නම් මේ කියන්නේ. ඔක්කොම කියන්නේ මේ බව උදුරා දමීමෙන් තමන්ට ලැබෙන ගුණ. එක ගුණයක් තමන්ගාව තියෙනවා නම් ඔය නමේම ලැබෙනවා. එක ගුණයක් තමන්ගාව පිහිටනවා නම් ඔය නමේම ලැබෙනවා. අවසරයි අනුබුදු පියාණනි,